අද ඔයාලා හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා SLTR Bro YouTube channel එකේ ඉන්න තවත් අලුත් video එකකට. ඉතින් අද video එකෙන් අරන් ආවේ තවත් ඔයාලට වැදගත් video එකක්. ඉතින් ඒ video එකට යන්න කලින් පුංචි ඉල්ලීමක් කරන්න තියෙනවා. ඒ තමයි ඔයා තවම මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම මේ මම video එකක් දාපු ගමන් ඔයාට notification එකක් එන්න ගන්න කැමති නම් ඊට එහා පැත්තෙන් තියෙන bell icon එකත් click කරන්න. මුලින්ම කියන්න ඕනේ මම කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා කොහොමද පොල් කටුවක් දිගාරින්න කියලා. ඉතින් ඒ වීඩියෝ එකේ හදද්දී පොඩි අතුපසු වීමකින් පසුබිම් සංගීතය වැඩිවෙනුත් මගේ කටහඬ අඩු වෙනුත් විදියට තමයි හදලා තියෙන්නේ. ඉතින් ඒකට අද වීඩියෝ එකනොත් ඒ පැහැදිලි කිරීමත් කරනවා. ඉතින් අද වීඩියෝ එකෙන් සම්පූර්ණ විස්තරයම සමග හරිම විදියට පොල් කටුවක් දිගෑරගෙන කොහොමද මේ වගේ හැන්දක් හදාගන්නේ කියලා මම අද වීඩියෝ එකෙන් කතා කරනවා. අනිවාර්යයෙන්ම වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බලන්න. ඔයා පොල් කටු දිග හරින්න ගද්දී අනිවාර්යයෙන්ම දිග පොල් කෙටි තෝරගන්න. තෝරගෙන පොල් ගෙඩිය දිග අතර පලා ගන්න. ඊට පස්සේ මම මේ ග්‍රයින්ඩර් එක ආධාරයෙන් මෙහෙම පොල් කටුව මැද ගන්නවා. වලඩ් ග්‍රයින්ඩර් එක නැත්තම් බිහිම් පොල් කටුව හොරලා වැලිකඩ දාසියෙන් මැද ගන්න පුළුවන්. ඊට පස්සේ මම හැන්ද 60 ඇඳ ගැනීමට පොඩි හැන්දක් භාවිත කරලා මෙහෙම ඇඳ ගන්නවා. මම එහෙම හැන්ද ඇඳගත්තට පස්සේ ඊට පස්සේ මිට විතරක් වෙනම ඇඳ ගන්නවා. ඊට පස්සේ මම ජුවලරි කපන කියතක් ආධාරයෙන් මේ විදියට හැන්ද මිට සහ හැන්ද කපා ගන්නවා. ඊට පස්සේ මම මෙහෙම මිනි ඩ්‍රිල් එක ආධාරයෙන් මේ විදියට මැද ගන්නවා. මම පොල් කටු දිගෑරීම සඳහා යොදාගන්නේ දොඹ තෙල්. ගොඩක් අය අහලා තිබ්බා දොඹ තෙල් කොහෙන්ද හොයාගන්න කියලා. දොඹ තෙල් සිංහල බෙහෙත් බඩු කඩවල් වල අනිවාර්යයෙන්ම තියෙනවා. මම මේකේ හැඳි මිටේ විතරක් ගාගන්නේ තලයේ දිගරින්න ඕනේ නැති හින්දා මම මිට විතරක් ගාගෙන මේ විදියට ඉටිපන්දන් එළියට අල්ලනවා. ඔයාලට කියන්න ඕනේ තවත් වැදගත් දෙයක් තමයි පොල් කටුව දිග අරිද්දී නවන්න එපා. දෙපැත්තෙන් අල්ලලා අදින්න. ඇදගෙන රස්නෙට අල්ලන්න. ගොඩක් වෙලා ගින්දරට අල්ලගෙන ඉන්නත් එපා. පොල් කටුව පිච්චෙන්න පුළුවන් නිසා. මෙතනින් එහාට කරන ටික ඔයාලට කලින් වීඩියෝ එකෙන් පැහැදිලි වෙන්නේ නැති. ඒ නිසා වීඩියෝ එක කෙටි කරන්න මම මේ ටික ස්කිප් කරනවා. ඊට පස්සේ මම මේ කොටස් දෙකම හරියට ෆ්ලැට් කරගන්නවා. ඊට පස්සේ මෙහෙම හැඳි මිට තවත් ෆ්ලැට් වෙන්න මේ විදියට 80 120 320 400 යන කොළ වලින් මෙහෙම නැද ගන්නවා.
ඊට පස්සේ මම මෙහෙම පොල් කටු කුඩු සහ සුපර් ග්ලූ ආධාරයෙන් මේ විදියට අලව ගන්නවා. මේ විදියට පොඩි පොඩි සිදුරු තියෙනවා නම් ඒවට පොල් කටු කුඩු දාලා සුපර් ග්ලූ වලින් දාලා පුරවන්න. මොකද ඒ තැන් වලින් වතුර ගියොත් එහෙම ගැලවෙන්න පුළුවන්. මම ඒ විදිහට හදාගත්ත හැන්ද 80 120 320 400 600 800 කියන කොළ වලින් මැදගෙන මේ විදිහට ෆිනිෂින් කරගන්නවා. මේ විදිහට නිල් කුඩු භාවිතා කරලා ෆිනිෂින් කරගන්න විදිහ මම වීඩියෝ එකක් දාලා තියෙනවා. අනිවාර්යයෙන්ම මගේ channel එකට ගිහිල්ලා බලන්න. ඉතින් යාළුවනේ අද මම ඔයාලට ගෙනාපු රහස තමයි පොල් කටුවක් දිගහැරලා කාලයක් තියාගන්න බෑ. ඒක ශක්තිමත් වෙන්න නම් අනිවාර්යයෙන්ම තවත් ආධාරකයක් තියෙන්න ඕන කියන එක. ඔයාලට අද වීඩියෝ එකනොත් වැදගත් දෙයක් ලැබුණා නම් අනිවාර්යයෙන්ම ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න.